லங்காவே மே வகை ஆட்பத் கிரீமே மட்டமட்ட என் தமங்கி பிரகாசனையாக விதியில் விவருத்தல் ஓனாம தனக்க திரிபத் கரண்ண கியன ஏ ஹக்கியாவ ஏ உமனாவ பரங்காப்புவை கேட்டுமே சுஜி மதிக்க லங்காரி போது நட்டாங்க லங்கார் சித்திரகலாவ திவுடே நிக்காங்க கெனக் தென்னைக்கே பாசல் பிரபு பாசல் இருக்கிறது ഇതിനെ കൂടെ ഇന്നവ അയാളത്തെ അയാൾ ശിഷ്യോ ഇന്നവ ഈ ശിഷ്യോ ഏറ്റവും മൈതാനി മേവാക്കി ദേവാലയ കാലി ഉണ്ടാക്കമായി അഭിഭാഗത്തിൽ രാജമാർദ്ദനയ അസുവട്ടാസുലമയ ഇവട്ട് വിരുദ്ധവ യം യം വിനസ് ആകാരേ പ്രതികലാമയ ഭാവിതയാൻ വകി തിഗുണട്ട നമു അത്ര മെത്ര തിഗുണാ കേ മന്ത തവമ തെ ഹരിടം പേന ഈ അയാഗേ ഈ കാലി ഹിതു മഗേ പ്രഭു ഈ കാലി കലാ ഗുരുവരു നത്താൻ ചിത്രകലാ പാസാല ഗുരുവരുവാക്കി ഇതൊക്കെ അതെങ്ങനെ അതാമ നറക്ക് ഇവളെ ദേശപാലനാർത്ഥിക പ്രതിപത്തിയ ഇവത്തേക്ക് ഇവളെ ലഗീവ് താമ അവലാസം ഏറ്റവും പേരുമായി ഇവളാകും ഗമന ആർക്കിലേ ആർട്ട് പെയിന്റിങ്സ് ആയിക്കോട്ടെ ചിത്രകലാ മീൻസ് അല്ല അപ്പൊ വിനസ്കരകിനിയാണ് അപ്പൊ ജീവിത വിനസ്കരകിനിയാണ് എന്നോണി എന്തോ മേഘീല അവസാനം അതർവിന്നേ തിയന കാലകണ്ണി സമാജ ദേശപാലന ക്രമേ അതുടേമനോട് മമ്മിതാണ് മമ്മി മൈക്കിയാൻ ഉത്സാഹകളേ മൈക്ക കുമാരി മൂലികാതിയരട്ട് സുജിത് സമ്പന്ന കുമാരി സുജിത് അഭി താമര അഭി ആരംഭഗതിയാസിയാണ് ഇത് മന്ത്രമായിട്ടുള്ള മാറ്റം കുമാരിതീന്ന ഹോട്ടമാണ് ഈ അവശതാവേ തീയനവന ഈ നിർമ്മാണാത്മക ഉമനാവ് ഈ മനസ്സാ പണിവിടാത്തീനെ ഉമനാവ് തീയനവന മറ്റേ ഏതാണ് വിവൃത്തകളെ തീയണം ഏ കാര്യം വെതക കുമാരിതകമാണ് തീയണതേ ഏ അത് ദിവസം ചിത്ര പ്രാസാംഗികത്തെ അത് ദിവസം ഇസ്ലാമിന്റെ അന്നോടെ പോകുമ്പോൾ എനിക്ക് തിരിയാ മതിയാണ് മടതി ഒരു കാരണം മമ്മി തന്നെ കുമാരൻ ജീവിയുടെ കുമാരകമ്മയെ ജീവിതത്തോടെ ജീവിയുടെ സ്ത്രീ തിരുവന്ന കാരണയെ അമ്മവിട്ടമ്മ ലോകെ മറ്റേ ശിഷ്ടാചാരയെ ശിഷ്ടാചാരെ തീരണേക്കറപ്പു അപ്പം നൊതന്നത് അമ്മവിട്ടം ശിഷ്ടാചാരക്കിയിലേക്ക് കവത്തുനാണ് ඒක හැම විටම තවදුනේ ගැහැණියව බුද්ධ කරලා. ඒක දැන් බැලුවොත් මතකයි. ඒ දෙව් වල ඉඳලා ඒක බෞද්ධ දෙව් ඒකම දීගුවා තමයි ඉස්ලාම් එකට එන්නේ. දැන් දෙව් එකම තමයි යම් ක්‍රිස්තියෙන්දි නැත්නම් ක්‍රිස්තියානියට එනකොට ඒ අතර යම් නූතනවාදී පරිවර්තනයක් වෙනවා. අද ඉස්ලාම් එක තුළ එහෙම ඒ ආකාරي පරිවර්තන කෙරුවට අම සම්ප්‍රදායයි. ദേവ് ശിഷ്ടാചാരെ അതാവശ്യം ഞാൻ ദിവ അത് ദിവസം തെളിഞ്ഞിട്ട് മേ ഗഹനിയ ഗണത്തിയാണ് ഭയ ഏകു ഗഹനിയ ഗണത്തിയാണ് ഭയ മേ ശിഷ്ടാചാരയുടെ ശിഷ്ടാചാരെ ഗുണനകളെ യം കിസി അത് ക്യൂവലേ വചന ശബൂക്കിയല്ല യം കിസി തഹനമക്കോ ഏ തഹനമ നത്തുവ യമ പവതിന്ന് අපි ප්‍රශ්න වෙන්නේ පවතින එක මොකද්ද කියන්නේ? මේ පවතින එක ඇත්තම මොකද්ද? කිරිමි එක. හරි. ඒ ශිෂ්ටාචාරය ගැන අපිට තියෙන අදහස. ඔය ශිෂ්ටාචාරය පුරුෂ මූලික පුරුෂෝත්තම එකක් වෙන්නේ එතන. දැන් අර අපේ ගත්තොත් දැන් අපි දලදා මාලියාව. එතකොට මම කියන්නේ දලදාව කියන ටැබු එක. හරි. ඒක ඇත්තම නේද? දලදාව ඇත්තම අපිට ප්‍රශ්න කරන්න බෑ. ප්‍රශ්න කරොත් කන්න වෙනවා. ස්ටගොලොත් ඊට පස්සේ මේ ලොකු ලොකු අරමුදයක් දැන් අපි දන්නවා දැන් කියන දැස්ස වුණත් මේ ගලදාවේ අනුවාසින් තමයි ඇවිල්ලා තියෙන්නේ ඔතේ ඒක මම කියන්නේ ඒක විද්‍යාව ඒක විද්‍යාව මොනවා වුණා මොකද ගලදාව කියන්නේ වෙන දෙයක් මේකට ඒතකොට ඒක ප්‍රශ්න කරන්න බෑ ඒ වගේම දැන් ඒ වගේම අපි දුසිර මාගොඩි දැන් ඒකට මේ මිස්ත්‍රියකට යන්න බෑ ස්ත්‍රියකට යන්න බෑ නගින්න බෑ ആവേമ്മ ദളദാവ്
සැසිරි මා මොජිගෙන අපි කක් ගැහෙනේ තමයි කියලා දෙන්නේ හැමෝම දන්නවා තමගේ එකට විරුද්ධයි පවා දන්නවා හැබැයි ඕක අපි දන්නවා නමුත් බෑ මං කියන්නේ මේ කාලේ සංකීර්ණ කියලා දැන් මේක ස්ත්‍රී විරෝධයකට වඩා දෙයක් කියන කියන්නේ ඒකට ගැහණු ගැන තියෙන එතන ගැහණුන්ට විරෝධයක් දක්වනවා කියනට වඩා මං කියන්නේ මේක ගැහණු කිරිමුයි දෙගොල්ලෝ ශාක කරගන්න දෙයක් යතරම ගන්නකොට මම හිතන ලංකාවේ ගැහණුන්ගේ බෞද්ධයන් යනවා මට හිතන්නේ ඒක ලංකාවේ ගැහණුන්ගේ බෞද්ධයෝ යනවා ඇත්තටම ඒගොල්ලෝ තමයි ඉස්ලාම් විරුද්ධ වෙන්නේ කියලා මම හිතන්නේ රූපන්නේ අස පොඩල් බලන එක අර ඉන්න පුළුවන් මම මේ කියන්නේ ඒ කියන්නේ ඇත්තටම දලදාවට නැතන් විභාගෝදියට ස්ත්‍රියක් යන එක ස්ත්‍රියක් නැගින එක හොඳද නරකද කියලා මම හිතන්නේ වඩාත් කලබල වෙයි කියන කාරණාව යන්න ඕනේ නැහැ කියලා තමයි කියන්නේ ඒකට ඒක මම කියලා ශාකර ගන්න තරක් තියෙනවා ඒ ස්ත්‍රිය පිළිබඳ අදහස ස්ත්‍රියම ඉතින් වන්දනේ ඒක ප්‍රශ්න වෙන්න ඕනේ කියලා ලංකාවේ ඉදිරි මම දේශපාලනයක් කරන්න සමාජයෙන් නිසා ප්‍රාර්ථනා කරන ඕනෑම කෙනෙක් මෙන්න මේ අපේ තියෙන ටැබුස් අපි සිතාගෙන මේක හදලා තියෙන රහසිගත දැන් අපි කතා නොකරන දැන් අනිවාර්ය කතා කරන්නේ නැතුව කිසිදු වෙනසක් කරන්න බෑ මම ඇත්තට වෙනසක් අවශ්‍ය නැහැ. ඇත්තට වෙනසක් කරන්න ඕන නම් කවුරු හරි එයා කතා කරන්න ඕනේ. මේ ව්‍යාපාර මේ වාමාංශික ව්‍යාපාර වේවා, වාමාංශික නොවන ප්‍රතිශීලී ව්‍යාපාර වේවා, කණ්ඩායම් වේවා. ඒගොල්ලෝ අනිවාර්ය කතා කරන්න ඕනේ මේ රහස්‍ය දැන. ඒක විරුද්ධව කතා කරනවා. එහෙම නැතුව අපි කියන අනිවාර්ය පරිවර්තනය වෙන්නේ නැහැ. ඉතින් මම හිතන්නේ එතෙන්දී තමයි දැන් මේක ඇතුළට එනකොටම මම හිතන්නේ කුමාරි හරහා එන මේ ප්‍රකාශනය මම දකිනවා. මේක කතා කළ යුතු එකක් බවට පත් කළා. මම මගේ සයින් එක හරි වැදගත්. ඒ අපි අතුල්ට එනකොට අපිට එනවනේ ඉස්සෙල්ලම එක. ඊට පස්සේ විශ්ලේෂණ වගේ වත් තියෙන ඊට දෙවනුව. දෙවනුව නම් ඉස්සෙල්ලම එන්නේ. ටක් ගාලා එනවා රයිට් මෙයා. යම් අපි සංගවන්න දෙයක්. අපි කතා නොකරන දෙයක්, ශිෂ්ටාචාරයෙන් බලක් වුණු දෙයක්. කට ඇඩ්‍රස් කරලා තියෙනවා. රයිට්. මම කියන්නේ ඒක තමයි ආර්ට් වල තියෙන බලමුම වැදගත්. මොකක් හරි අතාරින්න බෑ. ඒක ආර්ට් එක ඇතුලේ හොයාගන්න කියලා ඉන්නේ. යාට ගැප්ලේ කොහොම හදාගන්න වගේ එකක් කියනවනේ. මගෙ ඊට වඩා වැඩ ගන්න අද කාලේ මෙන්න මේ. මම කියනවා එකට රියල් එක. ඒක අපි සංගවන්න දෙයට පුළුවන් තරම් ඇතුල්ලේ. පුළුවන් තරම් ඒක අපි ඇසිස්සරාට අරගෙන. ඇස් වලට වද්දන්න. ඒක තමයි මම හිතන්නේ බලන්න ගන්නනේ. මගේ තුන්වෙනි අදහස තියෙන්නේ දැන්. බලයි ඒ කියන්නේ මේ ජනතාව මේ ස්ත්‍රී මූලික කරගෙන මාසුන්ති කල්පනා කරන එක ගැන මාරි කරන්නේ මේ කතාබහ ඇතුලේ එහෙම සාකච්ඡාවකින් මට එකක් තමයි දැන් මෙතන තියෙන සංවාදය. දැන් කැපිලිසම් කියන්නේ ධනවාදය එන එක විසින්. ධනවාදී විවෘතකම් විසින්. එතන වෙළඳපොළ විවෘත කිරීම විසින්. ඊට කලින් තිබුණු අර්ධන ස්ත්‍රිය ගැන හරි සංස්කෘතිකව තිබුණු යම් ගතානුගතික දේවල්. හරි. ඒවා ඉවත් වෙනවද? වෙනවද? එහෙම නැත්නම් ඒක අලුතින් එනවා. මම කියන්නේ ඒක තමයි ගාම වැඩක සංවාදය කියලා මට හිතෙන. ඒ කියන්නේ දැන් මුගක් අය හිතනවානේ මම ඉතින් ලංකාවේ තියෙන කියලා එන්න. කියන්නේ වෙළඳපොළ විවෘත වෙන්න. නැත්නම් ධනවාදයේ කියන දේ වඩා වෙළඳපොළ ධනවාදයේ වඩා විවෘත වෙන්න ඊට කලින් තිබ්බ යම් අගදීන්. අර තම රාසිගතයයි තිබුණු දේවල් සුද්ධ දේවල් ටික අයි වෙලේ නදී වෙලේ යනවා කියන්නේ. මම කියන්නේ ඒක ලංකාවේ නෙවෙයි ලෝකෙම. මම හිතන්නේ ඒක ඇත්තක් තියෙනවා යම් දුරකට. මසලිකු දෙතුරකට අත්‍යවශ්‍ය තියෙනවා කැපිටලිසම් වලින් ධනවාදී විසින් ඊට කලින් තිබ්බ පරිණෝමයේ එදා අපි අර කොයි ස්ත්‍රිය ගැන හදලා තියෙන මේ ස්ත්‍රිය ගැන මාසුද්ධිය ගැන වගේ උල්ලේ විතර ගත්තොත් ඒ හදලා තියෙන දේවල් කැපිටලිසම් වල ආපු කාලෙත් එක්කම ඒ වෙනස් වෙලා තියෙනවා දැන් උදාහරණයක් ගත්තොත් මම දැන් බෑග් අරගන්න යන්න දැන් අතත් මතකයි අපි අම්මලා එහෙම ඔය රෙද්ද තමයි හොදලා වැලේ දාන්නේ අද්දකින් මට තියෙන පොඩි කාලේ දරුවෝ දැන් වුණත් දැන් අපි දන්නවා දැන් කඩේකට ගිහිල්ලා වැඩයක් ගන්නකොට ටක් ගාලා ඔලේ කොදලා දෙන්නේ ඒක අපි වෙයි දුවත් ඒක ගහන්නේ දැන් අපි ඕනේ නැහැ කියලා මම සමහරවල් ගන්නවා ගිහිල්ලා එතකොට මම ඕනේ නැහැ ඔක දෙන්නේ කොහොමද නැහැ ගහන්නේ එයාටම අවුල් එයාටම බැහැ දෙන්නේ අනිත් පැත්තත් හැරිලා ඔතන මෙහෙම ඉස්සරහට නෙවෙයි ඉස්සරහට නෙවෙයි ඊපස්සට එතකොට දැන් ඒක දිනවනේ එතකොට දැන් හැබැයි අපි අපතක් කරන්න හොඳ නැහැ හැබැයි ෆුඩ් සිටි වල ෆුඩ් සිටියක් මොකක් කර කර ඕපන් තියෙනවා එතකොට දැන් මම කියුවේ ඒක හිතලා හරි සංකීර්ණකමක් තියෙනවා මාකට් එක විසින්
එක්තරා විදියක කලින් තහනම තිබුණු දේවල් වලට වෙනද පොලක් හදලා තියෙනවා ඕපන් කරලා. මම හිතන්නේ ඒක තමයි අර මොකද මාරි කියුවේ මේ ඒ කඳුරට හිටපු කාන්තාවට දැන් හැමිලා තියෙන රැකියා අවස්ථාව. ඒ කියන්නේ මොකද ඒක ලෙක්චර් එක ඉතර කාලේ බැටරි ගියේ වත්තට නා. දැන් වත්තෙන් එළියේ ගිහිල්ලා මේ රැකියා අවස්ථාවට යන්න පුළුවන් අනිත් පැත්තේ ඒ රැකියා අවස්ථාවට යන එකත් එක්ක අර මේ හදන ෆෑන්සර්වා මේ වගේ වෙනද පොලටත් අර හතු බෑයකට යම පිච්චිද අතුල් වෙන්න ඉඩක් තියනවා දැන්. එතකොට ඒක නරකද හොඳද? මම කියන්නේ ඒ සාකච්ඡාව ගන්න ඕනේ. අපි ඒ කියන්නේ දැන් මාක සුබ මාකට අතුළු වෙනද පොළ විසින් මේක දැන් අපි ඉතාලික ප්‍රවර්ධනය කරනවානේ මේක දැන්. ඒත් අතර ප්‍රතිදියන් ඉන්න ඕනේ නැහැ. මේක රහස් දැන් බලලා ඇඩ්වර්ටයිස්මන්ට් බලන්න. මම හිතන ඇඩ්වර්ටයිස්මන්ට් වල දැන් ඒක ඕමන්. මම කියන්නේ ඒකට සමාන විදිහට ලංකාවේ මේ සාකච්ඡාව ලීට අය තමයි කම්පැනිස්වල ඉන්නවා සමහර. මම තාපු මේ සංවාද තියෙන මිනිස්ත්‍රිය මාස් මුජලි වලට කතා කරනවා කියන එක ලිබරල් කොටස්. අය තමයි ඒවා ලියන්නේ සායේ ඒ ආයතනවල ඉන්නවා ඒවල. ඒකට මම ඒවල අතර හිතනත් ඒක එනවා. ඒකට අතරවත් හිතනවා ඔව් මේ අපි ඔපන් කියමු මේ ලෝකයක් දැන් තියෙන කියන එක දැන් ඇවිල්ලා තියෙනවා. ඉතින් මම හිතන්නේ ඔන්න ඔය සාකච්ඡා එක. එතකොට එහෙමනම් මේක වෙනස් කරන්න හැබැයි ඒ අතර එම විවෘත වුණා. එම විවෘත වුණා මාසුද්ධිය ඇතුළු කාරණා ගැන තියෙන ගුප්තකම වෙන විදියකට නැවතෙන්නේ නැද්ද? කැපිටලිසම් වලින් මේක විවෘත කළාට වෙළඳපොළේ විවෘත කළාට ඒක විවෘතයි වගේ පෙන්වුවාට හරි මම හිතන්නේ ඉදිරියට ඔක ගොඩක් දුරට මම හිතන්නේ වෙනස් වෙයි. මම හිතන්නේ අවාර විට අවතවත් මේක මාකට් එක ඕපන් ඕපන් වෙලා සුපර් මාකට් ඇවිල්ලා යනකොට සමහර විට මේක රහසිගතයි කියන සාකච්ඡාව ගොඩාක් දුරට අඩු වෙයි කියලා මට හිතෙනවා. හැබැයි එකක් ඉතුරු වෙන්නේ. ඒ තමයි ස්ත්‍රිය වෙන කැලේ කාරණා. සාහනි පැත්තෙන් අර තියෙන බුද්ධ බව. අද යටපත් කරන දෙන්නේ අපි අතෝ ජාතිවාදය. ස්ත්‍රිය ගැන තියෙන ආකල්පය. ඒව ඉවර වෙයිද? හරි. ඒව ඉවර වෙයිද? ඒව වෙන විදියකට එයිද? මගේ යෝජනාව තමයි ඒක. මං කියන්නේ කැපිටලිසම් වලට විරුද්ධ කිරීම විසින් අපිට මුල් කාලවල මුල් යුගවල යම් කිසි විදිහේ සමාජයේ තිබ්බ පසුගාමීත්වයන්ට පරිවර්තනයක් වෙයි කියලා හිතුවට අද වෙනකොට මේ කැපිටලිසම් වලට වඩා ඉඩ දීම විසින් අපිට අර අපි යටපත් කරපු පසුගාමීත්වය වෙනත් මුහුණුවරකින් හලිටත් වඩා විසුණු විදියට එන්න නියමිතයි. හරි. පොදු උදාහරණයක් ගන්න මම මේ කියන්නේ මේක සම්බන්ධ නැහැ. මම අර යාත්මාදී කිව්වේ ඒකයි. දැන් හොඳට බලන්නකෝ ආගම්වාදී ජාතිවාදී අද තියෙන මුහුණුවර එන්න වැඩි වෙන්නේ එන්න වෙනදපොළ විවෘත වෙනවත් එක්ක තමයි. ඇත්තටම බැලුවොත් ඒව ඉතිපස්සේ ඉන්නේ අලුතෙන් එන ඔය ජාතිවාදී බලවේග බුදුබල සේනා කියයි අර සේනා මේ සේනා කියලා අපි ඒවා සාගමික මේ ත්‍රස්තවාදී කණ්ඩායම් හරි විශේෂම අධිපති ජාතිකවාදී කණ්ඩායම් බැලුවහම ඒව ඉතිපස්සේ ඉන්නේ බිස්නස් ඉන්නේ එලිට් එකද? ඇත්තරම ගත්තම ඉන්නේ ව්‍යාපාරික ප්‍රමුණ එකට සල්ලි ආයෝජනය කරන එක. දැන් ඔයගොල්ලෝ DSI එක ඊට පස්සේ කැන්ඩි එක එදියේනේ ඒ සුපර් මාකට් වල අයිතිකාරයෝ තමයි මේකට පාත් කරන්නේ. හරි. හස්සන ඇඳුම් දෙන්නේ ඒගොල්ලෝ. අලුතෙන් පැඩ්ස් දෙනවා වෙලද පොලේ ඒවා විකුණන්නේ ඒගොල්ලෝ. ඒ පැත්තේ මේ අනාතර ජාතිවාදී ආගම්වාදී දේශපාලනයන්ට බලය එන්න ඒකට අවශ්‍ය වෙන බැක් එක කෙලිනු. අපාරයි ඍජුව. ඒවට උදව් කරනවා. දැන් උදාහරණයක් අමිත වීරසිංහ ගත්තොත් දැන් හඬුවට රට තම ජාතිවාදී. හැබැයි සම්පූර්ණ මොකද නුවර තියෙන ප්‍රධාන ව්‍යාපාරික ආයතන එයත් එක්ක තමයි සම්බන්ධ. ඒක කොහොමද සල්ලි ආදේ? දුන්නේ ඒක මොකද්ද? දැන් ඊට පස්සේ ගත්තා ඩෑන් ප්‍රියසාර. ඩෑන් ප්‍රියසාර්ලා ඒක සල්ලි සම්පූර්ණ පිටරසන්. ශාල ව්‍යාපාරිකයෝ ඉන්නේ අයගේ ඊට පස්සේ. එතකොට මේකට තමයි කියන්නේ. එතකොට කැපිටලිසම් ලංකාවට විශේෂයෙන්ම කැපිටලිසම් විරුද්ධයෙන් ලංකාවට ගිහිල්ලා තියෙන්නේ පසුගාමි අධිපතිවාදී ඒකාධිපති එවැනි පැත්තකට ගිහිල්ලා තියෙන නිසා මම හිතන්නේ අර මංගල කරන්න මෙතනින් කියන්නේ කුමාරි අහන ප්‍රශ්නේ මම හිතන්නේ ඒක වැදගත්ම ප්‍රශ්නේ තියෙන එකක් අපි ස්ත්‍රිය ගැන කුමාරගම සෞන්දර්ය කිව්වේ ඒක. ඒ ස්ත්‍රිය පිළිබඳ තියෙන ගුප්ත බලයේ සාකච්ඡා ඒක උඩට ගන්න ඕනේ. ඒක දෙවෙනි කාර්යතාව වැදගත් කාර්යයක් මත අරුව
මෙන්න මේක මේ යුගය වෙනස් වෙනවාද මේ පාර්ශ්ව ගැන තිබ්බ ගුප්තකම මෙහෙම දිගටම ගියේද දැන් වෙළඳපොළ විසින් වෙළඳපොළ ධනවාදී විසින් මේක වෙනස් කරයි වෙනස් කරයිද එහෙම නැත්නම් ආපහු පරණ අගතීන් වෙන විදියකට ආපහු රීප්‍රොඩියුස් කරයි කියන සාකච්ඡාව තමයි මට හිතෙන මම හිතන්නේ කුමාරි අහන්නෙත් ඒ වගේ ප්‍රශ්න අහනවට වඩා යා මේ ප්‍රශ්නයක තියෙන රන්දිපට දිරුවේ මේකට විරුද්ධ වෙනවනේ දැන් හඳුනන සමාජය අයියා සමාජයේ විරුද්ධ වෙනවා දැන් මේගොල්ලෝ අර අපි ඉස්සලා දැක්ක වත්ත වෙනුවට වෙන එකකට යන්න වෙලා දෙනවා ආර්ථික පැත්තට. මොකද ඒගොල්ලන්ට ඉදිරියට මොකද ඒගොල්ලන්ට රුපියල් දාගෙන ඉන්න බැරි මම ආතිරියා ඉන්නේ ධාර්ය ව්‍යාපාරේ. ඒකෝ ධාර්ය ව්‍යාපාරේ අපි සෝබෙන් එකක් තමයි රුපියල් දාන. මූලික රැකුම දාහක් දෙන්න කියලා. දැන් ඒක ඒක අදාළ නැහැ කියලා දැන්. රුපියල් දාහක් ඉල්ලපු වෙලේ කිසිම තේරුමක් නැහැ අපි ඒක අරගෙන දෙයක් නැහැ දැන්. මේ දාහෙන් දැන් කරන්න පුළුවන් මොකද්ද කියලා මේ ඉවරෙන් දැන්. එතකොට එතකොට මොකද්ද ඊට පස්සේ? ඕරන ස්ලෝගන් එක.